හුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි ඔය උල්දත් වලින් හපල හතුරව ගිරලා දාන එකනේ තියෙන්නේ දුවන්නේ නැතුව බයයිනේ පයෙන් ඉඳලා බෑ දැන් කරන්න තියෙන එකම දේ ડોක්ටර් හොඳ හිතට ගිහින් කියන එක. හේතුව මොකද්ද? කලබල නැතුව කියන්න පැහැදිලි නෑ මට හරියට. අපිට නම් හොඳට පැහැදිලි. උන් හිත තැන් විනාසයි. සත්තු සේරම ඔළුව හැරිච්ච හැරිච්ච අතේ දුවනවා. ලොකුයි කාර්ය කිමුලක් දුවනවා. කවුද ඔය හතුරා? කවුරුවත් දන්නේ නෑ. උන් හිත ගමන් කඩා වදිනවා. පහර දීලා පැනලා යනවා. ඕක විනාශ කරලා දාන්න ඕනේ ડોක්ටර්. අපරාධ කරන්න හේතුව මොකක් කියලාද හිතන්නේ හැබැයි. දූපතයිටි ඔන්චලු බොරු ප්‍රචාර කරලා සමහර සතුන්වත් මුරා කරගෙන උනුත් දැන් උදව් අහිංසකයට වද දෙන්න මොනවද ડોක්ටර් අපි මේකට දැන් කරන්න ඕනේ කොහොමද දැන් උඹ නැති කරන්නේ ડોක්ටර් කලබල වෙලා බෑ ප්‍රශ්න විසඳන්න නම් ඔය කියන දුව තියෙන්නේ මේ අපි යාත්‍රා කරන ඉන්දියන් සාගරේ තේරුණා මේ දූපත් වල අය බොහොම සාමකාමීව හිටියා දැන් දැන් ලෝකේ අනිත් රටවල වගේ මෙහෙත් කලබල ඇතිවෙගෙන එනවා ඒ මොකද මේ දිය රකුස වගේ මිනිස්සු හන්ද ඉතරතුමම තමයි ඇත්තටම පෙත්තපු කොහමද ඒකෙන් දන්නේ මාපේ පරම්පරාව බොහෝම පැරණි එහෙමනම් කියමුකෝ බලන්න ඔන්න ආගන්නේ නම් අත්ත මුත්ත නත්ත පනත්ත කිත්තගිරි කිත්ත මේ මුත්ත ආ එහෙනම් හත්මුතු පරම්පරාව පෙළපතක්නේ පෙත්තපුට ඉන්නේ ඔව් මහෞෂ පඬිතු දන්නවද ඇයි නැත්තේ ඒකේ රාපෝත කියලා දන්නවද ඔව් ඒ උතුමා නන්නේ කමට මගේ මේ මුත්ත කිත් මේ මුත්ත ඔය ඇත්තටමද පෙත්තපු කියන්නේ ආ මේ වගේ හතුරු ඒ කාලෙත් තුන්නා ඔව් ඒ විස්තරේ යෝජනන් දන්නවා ඔක්කොම බෑන්චුන් පෙත්තා බලමුකෝ පෙත්තපුට තරහ ගියා වගේ කවදද ඉතින් පෙත්තපු ජෝර්ජ් එක ෆයිට් නේ ෆයිට් නේ වෙයි මං කියන්නේ ඌගේ පිස්සරලත් එක රෑලි වෙන කම බෑන්චුන් නින්දක්වත් නෑ යෝසන්න පුළුවන්ද රණ්ඩු එපා ජෝර්ජ් ආපියවම දූපතට විස්තර ගේන්න කියලා डॉक्टर के सत्तु तक कथा करने रहा था अपने जनगण्ड बैरी उंबला आपे कोडिये टे गाउरो करने मधी हम ने कई आपी आपी पैरना नहीं गाउरो कराने मी पैर मैं पास पाव करने मु पास पाव ये नो आपे प्रतिपत्ति देवरुम सतुन मारमु होरा मुझा काम है सेरा आपी में गुणधर्म है मदाम रकिनवा होंदे ते वा पीली पादिनवा आने हे मत අපිට ජය ජය අපිට අපේ නැත්තේ ජය වේවා මම දිනෝ සේරටම මගෙන් තනතුරු දැන් චව් චව් නුඹට මම දෙනවා ඕ කප්පි තමයි සබ් කැප්ටන් හප් කප් අරිතෝ බාල් ගන්නවද මොකද කියන්නේ මට එපා ආ මගේ තනතුරු එපා එහෙනම් උන පිළිතුරු ආ කොන්නේ අනුන්ට තනතුරු මට ගුටි මුර ඉඳා බඩ බඩ බඩට බඩට කහන්න එපා ලා තනකොළු පෙත්තස් බෑන් ලීඩර් ජෝර්ජ්ව ડોක්ටර් දූපතට ඇව විස්තර ගේන්න දිය රකුස් මේ පාර පේන්නවත් නැහැ අටු ඩීටු ගොම්පීටර් ස්පීකින් මේ සද්දෙට මට දැනුයි ඇහැරුනේ කුරුල්ලෙක් ආව නැවට මොනවද ડોක්ටර්ට කිව්වා මොනවද කිව්වේ ડોක්ටර්ට ඇහුන්නේ නැහැ මම නිදි
තනකොළ පෙත්ත ගියා දූපත් දිහාට. ඔච්චරද නිවුස්? නෑ තව එකක්. එහෙනම් කියනවා. පෑගිලා. 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 මොකද්ද මොකද්ද පෑගිලා තියෙන්නේ? තම්සේගේ වලිගෙද? නෑ නෑ මගේ වයර් එක පෑගිලා තියෙන්නේ වලිගෙ නෙවෙයි. අපි උන්ගේ කතා අහගන්න ඕන. යමු එතනට. නැව තියෙන තැන හරි ටෙලිවිෂන් යන්ත්‍රයේ මයික් එක අරිමු අපි නැ මූදේ යටින් නැවටවත්. ඒක තමයි සෑර් කරන්න තියෙන්නේ. යටින් යමු මාස්ටර් සෑර්. ජෝෂ්ට දූපතට ගිහින් විස්තර ගේන්න වෙලා ඇති. ජෝජ්ජෙත් තාම නැහැ. මොකද ඒහි තත්ත්වය භයානකයි වගේ. අර කුරුල්ලා දැවිලා කිව්ව විදිහට අනික් සත්තු බයේ ජෝෂ්ට හරි විස්තර නොකියුවොත් එහෙම අපිට ටිකක් මේ ප්‍රශ්නේ විසඳන්න මං හිතන විදිහට අමාරු වෙනවනේ. ඒක ඇත්ත. බය වෙලා එහෙම යට දුවන් නැතුව දැන් සත්තුන්ට තියෙන්නේ කොහොම හරි සතුරන්ව පන්න ගන්න විදිහක් බලන එක. ඒක මම වෙන්නේ නරකයි. මේවට తాවකාලිකව නෙවෙයි ස්ථිර විසඳුම් ඕනේ. ඔය ජෝජ්ජ් ඉන්නේ තනකොළ යනකල්. තනකොළයක් ගේන හැම විස්තරයක්ම හැම දෙයක්ම අපේ මේ ප්ලෑන් එක වැඩ කරන්න අපිට අවශ්‍ය වෙනවා මට අවශ්‍ය වෙනවා. ඒ ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා. හයි ෆයිල්. ජෝජ් මේ ගිහිල්ලා ගෙනාපු විස්තරවල හැටියට ඒ විදිහේ හැඩහුරු කම්මැති නපුරු සතෙක් ගැන මොනම විදිහේ විස්තරයක්වත් මේ පොතේ කොතනකවත් සඳහන් වෙලා නැහැ නේ. මේ බලන්න මේ. ඒක එක විස්තර කට කතාද දන්නේ නැනේ. ඒකට හේතුව කටකතා වලින්ම සතුරෙක් මවාගෙන නටනවත් දන්නෙත් නැහැ නේ. සත්තුන්ගේ බය වැඩිත් ඒකයි. සතුරා ෆේස් ටු ෆේස් නැහැනේ. ගැහැව පැන්නා. ඌට ගොනෙක් වගේ අල්ලු. මොනවා දැන් කිව්වේ කොටියෙක් වගේ කියලා? ඔව් කොටියෙක් වගේ හැමේ ඉරිලු. සමහරු කියනවා මහා දරුණු සතෙක්ලු. සමහරු කියනවා බය ගුල්ලෙක්ලු. අනේ මම දැක්කෙත් නැහැ. නාදෙනම් සැරට ඇහෙනවා. ආ අපි එහාට ගියාම හොයලා බලමුකෝ. දූපත උගෙයි කියන කතාවට රැවටිලා දැන් කකුලුවත් උගේ පෙත්ත අරන්. ඩොක්ටර් මීටෙන් ඉස්සලා අපි කොහොම හරි කොටියව අල්ලා ගන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්නවා. අල්ලනකොට කොටියගේ වල්ගය හවුනොත් හොඳට හීටි. වල්ගය විතරක් මොකටද ඩොක්ටර් සත්තුන්ට ආදරෙයි හොඳට. දොස්තරට කියනවා අපිට යාගේ සත්තු එක්ක කතා කරන රහස දුන්නේ නැත්තම් කොටියව අවුස්සලා ඌට කියලා දුවේ සත්තු සූන් කරනවායි කියලා. තේරුණාද? ගෞතව්. බකෝවින්දර දෝ යහදාගෙන ඉන්නේ. මම දාගත්තයක් නෑ. එහෙනම් මේ තරි හැප්පෙන්නේ කාගේද? බලනවා තමුසන්නේ දන්නේ මේක? ඕ බලමු මේක මොකද්ද කියලා. ඔයි චව් චව් ගැහෙන මේ. මොතල් මහෙක් නේ. හාට. තල් මහෙක්. ගන්න හදව ටෙලි මයික් එක නැත්තව ගිලි. මේ වගේ ප්‍රශ්න වලදී අපි ටිකක් කල්පනාවෙන් විසඳුම් හොයන්න ඕනේ. කලබල වෙලා බෑ. තේරුණාද? ගහලා පන්නන එකනේ තියෙන්නේ. එහෙම හරි නෑ. තරහාරම් කරන විසඳුම් తాවකාලිකයි. තේරුණාද? මොකද උඩ කරන්නේ? අපි ගිහලා බලමු. අපි දුවවට ගියාම තත්ත්වය බලලා පිළියම් හොයමු. අන්න අර පේන කලපෝ නම් නැංගුරන් දාන්න හොඳයි වගේ කියලා මට හිතෙනවා. මොකද ડોක්ටර් කියන්නේ? එතන හොඳයි නේද? එහෙම නැයම්. ආ එතන හොඳයි. හැබැයි ගල්පර බලාගෙන කලපෝට ඇතුළු කරන්න. බලාගෙන ගල්පර කලපෝට ඇතුළු නා කලපෝට ඇතුළු නා නැංගුරන් දාන්න නැංගුරන් ජිමි ඉක්මන් කරන්න. නැංගුරම් දාන්න රුවල් බාන්න ඉක්මන් කරන්න. රයිට් සර් රයිට්. චිම්පා කෙහෙල් ගෙඩි කැම තියලා යනවා ડોක්ටර් හොයනවා. චිම් ඔය බලන වීදුර දෙන්නේ මෙහාට. මේ මොකද්ද මේ? මම ඉල්ලුවේ මේකද? මේ වතුර වීදුරුවක් නේ. මම ඉල්ලුවේ බලන වීදුරුව තේරුණාද? බලන මං හිතුව බලන කියලා. මේ තින්. මේ චිම්පගේ කෙහෙල්ලේ. ඔව් අන්න ඕන් දැන් කලපුවේ නැංගුරන් දැම්මා. අපිට කරන්න තියෙන්නේ දැන් ડોක්ටර්ට ඉස්සෙල්ලා දූපතට යන එකයි. ගිහින් අපේ ප්ලෑන් එකේ හැටියට සතාව අල්ලගමු. ඔක්කොම තේරුණාද? දිනේ ජූලි 7 වෙනිදා පැහැපත් කාල ගුණයක් නැව දුවට ළඟා වුණා. දැකුම් කළු කලපුවක නැංගුරන් දැම්මා. ලාතනකොළ පෙත්තස් කාණ්ඩේටයි පෙත්තප්පුටයි නැව මුර කරන්න බාර කළා. දෙගොල්ලෝ රණ්ඩු වෙයිද දන්නේත් නැහැ. දියරකුස්කින් බාධා නැති හින්දා අපේ වැඩ සාර්ථක වෙයි. යමං යමං ඉක්මන් කළා යමං ડોක්ටර් හොඳ හිටිට කොටිය හම්බෙන්න ඉස්සක යන් ඉක්මන් කළා හරි අයියෙන් හරි හරි ගාලට පැගුවා හරි ඉඳගෙන ආවා තව ඩීන්ගෙන් ඔළුව රිවෙට්
ඉන්නවනම් මේ කාටත් ඉඩ තියනවා තේරුණාද? අපිට ඕන විප්ලවේ. ඩොක්ටර් ඩොක්ටර් මේ කකුලුව අර කොටියට රවටිලා. අපරාදේ හොඳට හිටියවුන් ඔක්කොම රවටිලා. කොහෙද කොටිය ඉන්නේ? දන්නවද? මම හම් වෙන්නයි කියලා මෙහාට ආවේ සාකච්ඡා කරලා හොඳින් කරුණු පැහැදිලි කරගන්නයි කියලා. ඌ හරි දරුණුලු ඩොක්ටර්. අහිංසකින්ට වද දෙනවා. අපි කතා කරනවා දැක්කොත් අපිත් ඉවරයි. අපි ගියා ඩොක්ටර්. කොහෙද උන් ඉන්නේ? අහිංසක සත්තු. අපරාදේ. උන් හොඳටම බය වෙයි. බලලා අහලා තියෙනවද? විපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලිය. ඔව කාවිද? ජිමි මේ පැත්තෙන් යන්න. මම මේ පැත්තෙන් යන්න. අපි සේරම එකතු වෙලා කොටියව හොයාගමු. කොටියව කොටු කරගත්තාම මම කියන ඕනම දෙයකට ડોક્ટર සරන්ඩර්. එතකොට රහස මගේ යති. අපි කොටිය ඇල්ලුවොත් හරි කොටිය අපි වැහැල්ලුවොත් සු. පිසුද අපි මොකටද ඌට බය වෙන්නේ? කවුලොත් එම ඌව කකුල් කෙටියෙන් අල්ලලා කරකෝල ගහනවා පොළවේ. ඔහො ගහනවා ගහනවා. මොකද මේ ඔලු කොඩ පෙන්නලා බෙවුලන්නේ? බයට නෙවෙයි ඌලන්නේ සීතලට සීතලට. මොකද උඹලා දෙන්න ලව්සීන්ද? ඉක්මන් කරලා කූඩු අහි කරපල්ලා. ડોક્ટર එන්න ඉස්සෙල්ලා අපි කොටියව කොහොම හරි අල්ල ගන්න ඕනේ. ඔන්න දැම්ම කොක්ක. චව් චව් අමුණපන් ඕක. අහා නියමෙට ඇතියා. දැන් මේ කට්ටියත් එක්ක ලනු වාදිනවා. ආව ආව බබා වාදින් දෙනවා. දැන් චව් චව් උඹ මගේ සබ් කැප්ටන්. දැන් චව් කොටි අල්ලන්න ඕනේ උඹ. අ එහෙම බෑ. කොටියම හාව ගිල්ලෝ. බය නම් සබ් කැප්ටන් ජොබ් බෑ. තමසේ කිසි දෙයකට බය වෙන්න එපා. මම කියන විදිහට වැඩ කරනවා. එතකොට සේරම හරි. බය නම් නෑ. කොට බන්නේ මොකටද? බයට නෙවෙයි පන්නේ. පැටලා බැලුවා. කොන්ද? ආ දැන් නම් එන හැටි හොඳ නෑ වගේ පේන්නේ. පැටලා බැලුවා දැන් දුවලා බලපුවා. මොකද ඔයගේ දත් බලනවාද? මෙහාට එනවා. ලැහැත්ති මොන්නේ එනවා. දෙපා. මොන ලැහැත්ති මෙයන්? ළමං කුඩු. තෑවක් කොහෙද යන්නේ? ඊයරම දෙවේ යවෙනවා මුවා වෙනුරු. චව් චව්. ඒ වැටෙන් වලින්. එරෝ අපද බල ඕනhari අතහැරපන් 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 අතහැරියා මාව එළියට ගනින් කොටියත් එක මං කොටු වෙලා මාව ගනින් එළියට චව් චව් ඔය දොර හැරපන් කොටියත් එක මං ඇතුල කොටු වෙලා ඉන්න ගහන දොර හැරපන් චව් චව් ආ ආ වාව 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 වාහුවා එදේ හරි ડોક્ટરට කොටියත් එක කතා කරන්න බෑ අපිටත් බෑ. මුව දැන් කොටු කරගෙන අපි මොනවද කරන්න යන්නේ? මොකද්ද මුගෙන් අපිට ඇති වැඩේ? වැඩේ? ડોક્ટરට කොටියත් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ අපිට රහස කියලා දෙනකන්. අන්න ඒකයි වැඩේ. දඩෝරියෝ දඩෝරියෝ. ડોક્ટરුත් නැහැ කොටියත් නැහැ. කොටිය නැති එක හොඳයිනේ. ඇයි දඩෝරියෝ? උඹ උට බයයි වගේ. අන්න කොටියා. අන්න කොටියා. අර පැත්තෙන්. අර පැත්තෙන් කෑ ගහනවා නේ අර පැත්තෙන්. අපි මේ පැත්තට ගිහලා බලමු. යන්න මොෝ නැද එනවා. ડોક્ટરුත් එහෙ ඇති. අපි ගිහින් බලන්න එපාය. ડોક્ટર ડોક્ટર તો નથી વાડ હેલો ડોક્ટર એનકન તમે બલાગેન હીટીએ હા દિયરાકુ මොකද તમસ મે પાર ગહન દેને ગેટે મટ હા કદે વેના ગેટેયક રોટિયા મહાગાવ ડોક્ટર મેહાટ આવે કથા કરલા સત્તુ બેર ગન્ન નંગ રહસ મટત તોણ તેરુનાદ એમદ એ સતા કહે ગાનો હોંદતમ બાય વેલા વાગે મોકદ તમસે મુંટ વડ દુન્નાન ગોડા ડોક્ટર ટ પુલવાન બેર ગન્ન એન્ન ගහන්නේපා කලබල වෙන්න එපා. ඌ මොනවද කියන්නේ? ඒ භාෂාවර කුෂ්ඨ තේරෙන්නේ නැහැ. මම තව ටිකක් උගෙන් ප්‍රශ්න කරලා එන්නම්. හොඳද? කෑ ගන්නව හොඳටම බා. ආ මට නොතේරෙන කතාවල් දැන් ඔය කිව්වා ඇති. ඔය කතා කරන ක්‍රමය ડોક્ટર මට කියලා දෙනවද නැද්ද? ඒකයි මම මේ ආන්නේ. කවදාවත් මම තමසට ඒක කියලා දෙන්නේ නැහැ. තේරුණාද? ඒ සතාට උනත් දැන් හරි වැරද්ද තේරිලායි තියෙන්නේ. හා ඌට නම් හරි ඇති මට වැරදියා. ගණිලම උකුදලලා. මේ පැත්තෙන් එනවා. අපි හැංගිමු හැංගිමු. डॉक्टर डॉक्टर डॉक्टर
डॉक्टर मट रहा दुनोत कोटिया बेरनो नत्ता गल वैटिला कोटिया मेरे नमा इतकोट कौद मेरुए मम द डॉक्टर अर बलनो गसुलट ඔන්න හැටත් එකෙක් දාගෙන කකුලෙන් අනිනවා අපෝ පේන්නේ නැහැ මොකවත් අය අපෝ දැන් මොකද කියන්නේ ගින්දර හොඳටම කිට්ටු වෙනවා අපරාධ සතා මලොත් ඩොක්ටර් හොඳ හිත නරක හිත වෙයි දැන් මොකද කියන්නේ මට කොටිය හිටියත් එකයි මලත් එකයි ඩොක්ටර් මට රහස දීලා කොටිය වොන්නම් බේරගන්න පුළුවන් නේ තේරුණාද නැත්තම් ඩොක්ටර්ටත් ඒ සන්තෑසියම තමයි මේ මොකද හොම්බෑනිලා දත් ගැලුණා දත් ගැලවන්නද කොල්ල අල්ලන්න නේද මං කිව්වේ කොල්ලා පැන බල්ලා එක හලෝ විප්ලවී අන්න උඹලගේ ලොක්ක බල්ලාගෙන උන් ලොක්ක මරන්නයි ලැහැත් වෙන්නේ සහෝදර වරුණි අපේ ලොක්කා සතුරන්ට අහු වෙලා ඔහු බේරා ගන්නට සරසියාව් දෙවන බලෑනිය ඉදිරියට ගමනේ ය වම් ද උන් ඩොක්ටර් හොඳ හිත වල්ලාගෙන මොන බල්ලා හොඳ හිත වල්ලාගෙන ඩොක්ටර් වෙන්න බෑ ගුවන් හමුදා බලෑනිය සරසියාව් සරසියාව් දැන් ගැලවීමක් බෑ ඩොක්ටර් සත්තුන්ට කතා කරන රහස මට කියා දීලා ඉවරලා ඕන්නම් කොටියව ගලව ගන්නවා නැත්තම් තමසේ කොටිය ඉවරයි මං කිව්වේ බෑ බෑ කිව්වා එහෙනම් තමසේ කොටිය ඉවරයි කියලා හිතා ගන්න කොටිය බේර ගන්න පණිවිඩය ගියා පණිවිඩය ගියා කිව්වා පණිවිඩය ඇරිය ටෙලිග්‍රෑම් එකකින්ද ඇහෙනවද කොටිය කෑ ගහනවා හැටි ඇහෙනවා මට හොඳට ඇහෙනවා අන්න එහෙමයි උ සත්තුන්ට පණිවිඩය කිව්වා අන්න එහිවලා කුලක් අර ඒක මේ පැත්තට එන්නේ අර जिमी ओए कूडियो दोरारी निकमन राइट आइन माय बलागन कोटिया हिटियानन सुम एलुआ गंदाई मंग आवे एलु बेटी कापान कोटी नाई दे मूलेम बेरुना මොකද කොටින් නැ කියන්නේ උට දැන් තේරිලා ඇති නේද ට ඩොක්ටර් මාව බේරගත්තට මම ඩොක්ටර් කියන ඕනම දෙයක් කරනවා හොඳයි මේ අහිංසක සත්තුන්ට කරදර නොකර තමන්ගේ දූපතට ගියොත් හොඳයි නේද කොටින් නැ මම යනවා මම අදම යනවා ආයෙ එහෙම මෙහෙන්නේ නැහැ තේරුණාද මම යනවා අපි ගින් සත්තුන්ට කියමු මම දන්නේ නෑ දුවන්නම් වාලේ මමත් ඔහෙ දිව්වා එයා දුවනවාට අපිත් ඔහෙ දිව්ව නේ දානේ හයිකාරයත් බය නම් අපි ඔය මෝඩ වැඩ හරියන්නේ නෑ ඇත්ත නැත්ත දැනගෙන කටයුතු කරන්න ඕනේ තේරුණාද ඔය දත් දිගා කිඹුලා මොකද කළේ දත් තිබුණා කියලා මම මොනව කරන්නද තමුන්ගේ දේ ආරක්ෂා කරගන්න ඕනේ ඒක නම් ඇත්ත මේක හොඳ පාඩම කඩ කතා වලට රැවටෙන්න එපා තමුන්ගේ මේ දූපත ආරක්ෂා කරගන්න එක තමුන්ගේ යුතුයකම ලෑස්ති පිටින් ඉන්න පුළුවන් නම් හොඳින් බලමු බැරි නම් දූපත නැවතත් යථා තත්ත්වයට පැමිණියා සතුරු සතයි උගේ සහචරයොයි උන්ගි දූපතට යන්න ගියා සාමයෙන් ඉන්න කැමති අය දියුරුන් දීලා මෙහෙම නැවතුණා ඩොක්ටර් කිව්වා වගේ මේ සීරම අවුස්සලා තියෙන්නේ අර දිය රකුස් අපි දැන් නැවතත් අපේ ගමන් ආරම්භ කරන්නයි ලෑස්තිය ලා තනකොළ පෙත්තාස් ඒ කොටිය ගැන සින්දුවකුත් හදලා කියමු බලන්න එන මගේ සින්දුවෙන් කියන්නේ විහිළු වුණත් කල්පනාවෙන් වැඩ කරන්න කියලා. තේරුණාද? ඕන් එහෙනම්.
විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු කුටියා එනවා කියලා විහිළු කෙරුවා බැටළු කොළුවා කුටියා ආපු දවසේ බැටළු කොළුවා වී ගොළුවා නැටි කොටියේ කටින් කඩට විහිළුවටයි මැව්වේ ඩිංග ඩිංග ඌ ලොකු වී මහ කුටියේ ඌයේ විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු කුරු දත් විස කුරු නියපොතු උල් කරලා ඔළුවේ අං ඇඟ පුරාම දාර පච්ච මුදලා පිටින් නිදන් කොටි නටවන අය කොතනද සොයමු අල්ලගත්ත දාක දිනිසි දඬුවම් විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු නොවෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන් ගෙදේ තමන් විසින් රැකගත යුතුසේක නොවෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන් ගෙදේ තමන් විසින් රැකගත යුතුසේක නොවෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන් ගෙදේ තමන් විසින් රැකගත යුතුසේක නොවෙන්ට නම් බියක් සැකක් මත්තට මතු දාක තමන් ගෙදේ තමන් විසින් රැකගත යුතුසේක විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු 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 රට කොට වෙන විහිළු 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 රට නැති වෙන විහිළු මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි තෙල්නි අප්පච්චි හැමතැනම කකුල් දෙක ඇල්ුණා අනේ කොක්සේ මෙහෙවරේ මොකද ඔතන ඉඳන් කෑ ගහන්නේ කෑම නෑ මට ඒ මොකද කෑම කොහෙන්ද හැම තැනම තෙල්නේ මේකට තියෙන්නේ එක දෙයයි මම යනවා ඩොක්ටර් හොඳ හිත දෙන්න අන්න කොකේ මේ පැත්තට එනවා බේනවා අන්න අරෙන්නේ දුරු හදිසියක් වගේ ඩොක්ටර් හොඳ හිත හදිසි පණිවිඩයක් අර දූපතේ ලොකු කොළු බෙල්ලන්ට අනුතුර සිද්ධ වෙලා කියමු බලන්න කොහෙද ඔය ලොකු කොළු බෙල්ලෝ ඉන්නේ කියලා ජෝද බෙල්ලෝ උන් ටික දෙනයි ඉතුරු වෙලා ඉන්නේ මොකද්ද වෙලා තියෙන අනතුරු අපි කොහොම හරි උන්ව ඉක්මනටම බේර ගන්න ඕනේ ටොමි ඉක්මනටම ඔව් ඩොක්ටර් අපි ඉක්මනට මොනවද කරන්න බලමු පරක්කු වුණොත් උන්ට කඳ නැතුව මැරිලා එයි එයි රූපතේ කැමරට හොඳ කොළ වර්ග තියෙන්නේ ඒ ඉස්සර තෙල් වලින් කැමරට තියෙන කොළ සේරම ටික ගිල්ල මැරිලා හොඳයි ගිහින් කියන්න බය වෙන්න එපා අපි ඉක්මනට එනවයි කියලා දැම්ම මෙයා අනේ ඩොක්ටර් ඉක්මන් කරන්න ඕනේ මම ගිහලා කියන්නම් එනං හා මෙන්න අද ලෝක ප්‍රොක්ටි මේ මොහොතේදී දොස්තර හොඳ හිතගේ නැව යෝද ගොළුබෙල්ලන් ජීවත් වෙන දූපතට ළඟා වෙනවා තෙල් නිසා උන්ගේ කෑම විනාශ වුන් හාමතේමිය යෑමට ආසන්නයි ප්‍රොක්ටි මෙතකින් සමාප්තයි විශේෂයක් තිබුණත්
මම දන්වන්නම් අන්න දොස්තර ගිය තැන ආහ පරණ අවුරුදු බජව් ගීත දාලා නිදිත් මතයි බොස් ආව් ඕ කොහොමද මගේ සින්දුව ඒක අහලා නිදි මර තවත් වැඩි වුණා අයියෝ කෑන ගහ නිදිය ගනින්ලා නිදිය ගන්න නැගිටින ඕතනින් වහම නැගිටින නැගිටා තවත් බජව්වකටද ලෑස්ති වෙන්නේ මෙයා ආ බජව් මේ 88 නව වසරේදීවත් දොස්තර හොඳ හිතකින් රහස ගන්න ඕනේ අපි ආව් අවුරුදු දෙකක්ම ගත්තනේ මේ පාර බැරිුණොත් අල්ලලා දාම් එහෙම නේද බොස් රහස අතේ 88 දොස්තර හොඳ හිත දැන් යන්නේ අර ගොළුබෙල්ලම් බේර ගන්න නැද්ද හරි හරිද හරි දැන් අපි බලමු දොස්තර හොඳ හිතකින් රහස ගන්න පිළිවෙල දන්නවද මගේ ප්ලෑන් එක කොහොමද කියලා කොහොමද කොහොමද කිව්වේ නෑ ඒක තමයි මේ කියන්නේ යන්නේ මේ අහගන්න ඕල අපි ලොකු કૃතිම ගොළුබෙල්ලෙක් හදමු හරියට හැදුවොත් ડોක්ටර් රැවටෙනවා ඒ ගොළුබෙල්ල කොහම වුණත් අපේ බෙල්ලත් ගහලයි මේ පාර නම් එහෙම නේද බොස් එහෙම නෑ ගොළුබෙල්ලෙක් තියා හැකරල්ලෙක් වත් හදන්න මට නම් කොහොමටවත් තේරුමක් නෑ අන්න ඒකට තමයි මම මෙතන ඉන්නේ අපි දැන් යමු අධ්‍යාපන මධ්‍යස්ථානයට ඒ ගැන ඉගෙන ගන්න टोमी खतरे एक्टिव में तीनों नहीं 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 डॉक्टर मुझे हरे में निश्चलाई मटे बड़ी पास नहीं आती है मुकद्दे कहो मत उनका बेर गन ने आप ये दिन लगिया डे पास एक हाई मावत में खाल पना करा टोमी मेथनिंग आप ये अतिवेंद के हमारा दूप बताते आंग इटे पास से ये बेल लंग में तेल नेती परिसर एकट गिनियों ඔය ප්‍රශ්නෙට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉකොලොජි කියලා. සිංහලෙන් කියනවා නම් ගස්සා සතුන් අතර තියෙන සම්බන්ධය. ආන්න හරි ජෝර්ජ්. සත්තුයි ගසුයි අතර තියෙන සම්බන්ධතාවය. ඊටම කුඩා සතුන් පවා ගස් සමග සැබඳියාවක් තියෙනවා. ඒ කියන්නේ පරිසරයේ තියෙන සමබරතාවය නේද? ආන්න හරි. මිනිසා සමහර විට එය විනාශ කර දමනවා. බලන්න ડોක්ටර් මෙන්න මේ කවුළුවෙන්. බලන්න කොයි තරම් ලස්සන අහසක්ද මේ මිනිස්සු දූෂණය කරලා විනාශ කරන්න කියලා නිල්වන් දිය එලි තුරු මල් සලුපි සෝබා දහම් මව හැඩට පිනේ කුරුළු ගී හඬි මහ වන පියති නිරතුරු මිහි මත වීර මැරි මගේ ප්ලෑන් එක ගුළු බෙල්ල හදන්න කාටත් පැහැදිලි වෙන විදිහටයි මම ඒක ඇඳලා තියෙන්නේ මේ ඔළුව පැත්ත එක එක කොටස් පැහැදිලිව සඳහන් කළා මෙන්න මේ මූලපරාලේ එල්ලලා තියෙන්නේ සේර වැටුනොත් අපිව චොප්ප වෙලා යයිනේ හිට බොස් නේ හිට බොස් ආ චොප්ප වුණොත් බලමු උලන් ගහලා පොම්බලා ගන්න දාපි වායි බොස් ආ මොනවා හඳහනේ මාර්ගයක් වහල කැදිලා මැරෙන්න බොස්ගේ මාර්ග ප්ලෑන් අපිට ඇති වෙලා බොස් मगे मार्ग प्लान निशाने उंबला तावमा जीवक तेला इन्ने नेद्द मैं हरी तमाई बिल्लंगे क्या मती अन्य तीनों बंबा हाथराक पितर मूद यात बिल्लंग तैपी बिन्न क्या मती ना गन्ने कई प्रश्ने टिम नया नया तन दें ना पिट तीन ने गिहिं खड़ा गन्ने का एक कहूँ मते डॉक्टर आपी कराने මට ඇහුණා යටටම මට ඇහුණා ડોක්ටර් කෙනෙක් විසිරෙනවා
සභාවෙන් මේ හදිස්සියක් ડોක්ටර් හොඳ හිත ඇවිල්ලා ඉන්නවා ඔබෙන් උදව් ලබා ගන්න කියලා. අර කොහමද? ආයි බොවන් ડોක්ටර් මොනවද මගෙන් කෙරෙන්න ඕන? එයි වරෙල්ලා ડોක්ටර් හොඳ හිත ඇවිල්ලා. එයි වරෙල්ලා ડોක්ටර්ව දැකීමත් අපිට ලොකු සන්තෝෂයක්. මේ පැත්තේ මොකද ආවේ ડોක්ටර්? මට මූදු පිපිඤ්ඤ ටිකක් ඕන වෙලා තියෙනවා මගේ පොඩි වැඩකට. පුළුවන් ද මට හොයලා දෙන්න? අපෙන් ඕන උදව්වක්. ඔච්චර විතර ඕනද? ටොන් තුනක් ඕන. ඒක සුළු දෙයක් නේ. ඈ ටොන් තුනක්. ඒ තරම් ඕනේ. පුළුවන් ද හොයලා දෙන්න ඕගොල්ලෝ? බෑ කියලා බෑ නේ මල්ලි. උඹ එකතු කරපන්. හරිනේ. මං යනවා. ඇයි ඔයා යන්නේ නැද්ද යටට? මම උඩ වැඩ ડોක්ටර්. මේ නාය තමයි ඔක්කොම එකතු කරන්නේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. ලේසි. යාළුවා කපලා උඩට එවන්නේ ටොන් ගණන් ටොන් ගණන්. ටොමි, දැස් දෙවෙනි එක මිනිත්. හොඳයි ડોක්ටර්. අන්නේ අන්නේ ඒගොල්ලෝ වැඩ පටන් අරන් වගේ. ඔන්න ડોක්ටර් බලන්න අපේ වැඩ කිඩ. අවුරුද්දට හාල් මැස්සෝ ඉරට ගහලා බැද්දා වගේ. මෙහෙම එක්කාසු කළොත් ටොන් තුනක් නෙවෙයි 10කටත් වැඩි. ආ. ජිම්. මේ කුඩේ හරි. ආ. මේකත් හරි. ජිම් ජිම් ඉක්මනට දැල උඩට ඇදලා ගන්න ඉක්මන හරි ડોක්ටර් පොඩ්ඩක් වමට හෙමින් බානවා හා හා හෙමින් හෙමින් බලාගෙන ඔළුවට වැටි හා නුඹලා අපිට දුන්න සහයෝගයට නුඹලා හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. හිත හොඳ කෙනෙකුට අපි ඕන වෙලාවක උදව් දෙනවා ડોක්ටර්. බොහෝම ස්තුති. මගෙනුත් ස්තුතිය. සුබ අලුත් අවුරුද්දක්. මට අමතක වුණානේ. සින්දුවක් කියමුද? හොඳයි. ඒත් මට වචන මතක නැහැනේ. තිබිච්ච ඒවයින් කැසට් එකක් ගැහුවානේ මම. ආ මගේ සින්දුවත් එකතු කරලා කැසට් එකට දැම්මද? එහෙමද හිතන්නේ? යංකෝ රෙකෝඩ් බාර් එකට මම ගහලා පෙන්නන්නම්. අන්නාර කුකා ආයෙත් දිනුවා. ડોක්ටර් මේක ડોක්ටර් මේක. මොකද? ආ මොකද? ડોක්ටර් මං හිතන්නේ නෑ බෙල්ල වැඩකල් ජීවත් වෙයි කියලා. ඒ තරම් අමාරුද? අනේ මන්ද කතා කරන් だっ බැ. සත්‍ය විතරයි. සත්‍ය විතරයි. ඕ ගානච්චරයි. මොකද ડોක්ටර් ඒකට හේතුව? ඒ මන්ද පෝෂණයේ නිසා. ඇඟේ ශක්තියක් නෑ හඬ නගලා කතා කරන්න. හා හා. ඒකයි ප්‍රශ්නේ. ආහාර දීමෙන් ওই ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඉක්මනට යන්න ඉක්මන් කරලා. අප මෙ යන්න හැම එකනම ඉක්මන් කරන්න. ගොළු බෙල්ලට අසාධ්‍යයි. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ගොළු බෙල්ලට කතා බැරිලු. හත්ෙ විතරලු පුළුවන්. දැනගත්තු එක හොඳයි. හලෝ 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 මේ 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 හලෝ හලෝ මේක කොහටද? ආ අරහෙට නෑ වෙන කොහටද? ආයි හටද දෙන්න. ආ මේක කොහටද මේ එපාද? ආ මෙන්න මේ එකයි හටත් එපාලු මේක කොහටද එන? නිදාගෙන වැඩ කරන්න පුළුවන්. වැඩ තියෙනවා නැගිටිනවා ඉක්මනට හලෝ. ඕනේ නෙමෙයි අසව්. මම නිපේ තාක්ෂණික යන්ත්‍රයෙන් මට රහස් ඔප්පු ලැබුණා. අපේ ප්‍රයත්නය සාර්ථක කරගන්න. අර ලොකු ගොළු බෙල්ලට කතා බැරිලු. ඌට කෑම නැතුව බන නැතුව. ඌට කෙඳිරිලි සද්දෙලු තියෙන්නේ. උගේ ඒ අඩුවෙන් තමයි අපි දිනන්නේ. හොඳට හිතේ තියාගන්නවා. කෙඳිරි නම් ඉතින් බොස්ට පුළුවන්නේ. නැත්තම් මෝඩ කතා එපා හලු. මොනවද මොනවද මෝඩ කතා? අපි ගොළු බෙල්ලගේ සද්ද නියමිත කරමුකෝ. හොඩක් තින්ත බොස්. අපි කොහොමද ඔය කියන සද්ද කරන්නේ හැබෑටම? ආ ඒක ලේසි වැඩක්. මේන්න මෙහෙමයි. අපි සද්ද තරගයක් පවත්වමු. කාටද නියම සද්ද පුළුවන් කියලා බලන්න. ආ දැන් පටන් ගමු. ආ පාරයි උත්සාහ කරන්න පුළුවන්. ඔව් කියන්න බෑ. එකම වචනේ දෙසරයක් කියන්න බෑ. මෝඩ කතා
කියන්නත් බෑ. හරි දෙන්න වැඩ. ආ තේරුණා. වාහිනි. වාහිනි. අනික කලා කොලා ජන කලා. හරි නෑ. කලා කලා ජන කලා. ඇයි අද ගෲප් එකෙන් අපාට බ්ලාස්ට් වෙන්නේ? ඒව හරියන්නේ නෑ. තේරුණාද? චව් චව්ගේ හරි දන්නේ නැතාව. යනවා චව් චව්. මට ඕන ස්වරේට නියම සද්දේ. අන්න හරි. නියම ස්වරේ සපාතුවේ. මගේ නිගමනයේ හැටියට දූපත ළඟදි පේන්න ඕනේ ටොමි. දූපත පේනවා. කුළුබෙල්ලත් පේනවා. වෙලාව නම් හරි. කුළුබෙල්ල කොට උඩ. ටයර් එකේ හුලන් ගිහිල්ලා වගේ. ඔව් කතා කියන්න එපා. විහිළුවට නිවන් කීයේ? අපි පරක් වුණාද දන්නේ. බෙල්ල හෙලවෙන්නේවත් නැහැ. මං ගිහින් බලන්නම් කොහොමද කියලා. බෙල්ල බල්ල වගේ හයියෙන් යන්නේ නැහැ ටොමි. ඒක ඇත්ත. කුළුබෙලි ගමන හිමින්නේ. බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ කිඳිරිය විතරයි ඇහෙන්නේ බස් සපතු රෙකෝඩින් ඇත්ත මගේ කකුලේ කරකටත් ඇවිල්ලා කරකට නෑ තව දිගට කරගෙන යන්න ඕනේ හරි ආන්න දැන් හරි කොහමද මගේ මුලින් කෙරෙන වැඩ හරි මම යමක් ප්ලෑන් කළොත් ඒක හරියට හරි किसीम कथा गोलुआ මේක හරි පුදුමයක් නේ. තවත් ලීඩ බෙල්ලෙක්. සෝදිසි කරලා බලන්න. මෙහිම කෘතිය මේකේ කවුද හැදුවේ? දැන් නෙවෙයි හරියට තැනට ආපු ගමම්ම අපි එක පාර්ශ්වම ඇදලා ගම්මු. දැන්. ડોක්ටර් ඇල්ලුවා. ඇල්ලුවා ඇල්ලුවා ડોක්ටර් ඇල්ලුවා. අපෝ මොකද කරන්නේ? බේර ගන්න දෙපැයි. මුම්බහ නරකම මිනිස්සු වගේ. මොකක් හරි කරලා ડોක්ටර්ව අපි බේරගන්න ඕනෙමයි. අනේ අනේ අපි ડોක්ටර්ට මොකද උනේ? කලබල වෙන්න බෑ කලබල වෙන්න බෑ මූදට යාළු උදව් කරાવી. මාළුවනේ උන් ડોක්ටර් හොඳ හිතව අල්ලගත්තා. කරුණා කරලා අපට උදව් කරන්න. ડોක්ටර් කොහමද කාලෙකට පස්සේ අපි මේ අලුත් අවුරුද්දේදීවත් අපේ ප්‍රශ්න විසඳගමු නේද? දැන් හරි. ඒකනම් හොඳ වැඩේ බොස්. නැත්තම් හැමදාමත් බෙල්ලේ අමාරුව කුටි කාලම මේ බලන්න බෙල්ල. ආ. ඔකට මොලේට හොඳට බෙහෙත් කරන්න ඕනේ. තේරුණාද? ආ. අපි වැඩේට බහිමු. මේක පරණ යකඩ කඩයක් වගේ නේ හැබැයිටම. ආ. පරණ යකඩ? ඩොක්ටර් දැනගන්නවා මේව මගේ සැලසුම්. ඔක්කොම බොත්තම් වලින් ක්‍රියාත්මක වෙන්නේ. ආ. බොත්තම් ටෙලිවිෂන් එකේ වගේ. ආක්ෂණ සහතික තියෙනවා මම අනුන්ට ලෙක්චර් උත් දෙනවා ගලොත් ඒක හරියට හරි තවත් මොඩියෝ බෝ කරන්න පොත්තන් නෙවෙයි හලු ડોක්ටර් මෙහාට එන්න මෙහෙ बस तम दोस्तर याव को हमारी अल्लनवा 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 माय වැඩක් නෑ අපි 88ත් පෙරදුනා වගේයි තේරුණා සර් උ මොකද පාඩමක් ඉගෙන ගත්තා නරකින් ජීවත් වෙන්න බෑ නෝ ටොමි නේද ඒක නම් හරියටම හරි ડોක්ටර් අන්න රකුස ආයිත් එනවා වගේ ඔయిత වඩා හයියෙන් එලවන්න බැරිද ගොළුබෙල් මම ඉතින් ගොළුබෙලි ගමනමනේ ඒ වුණත් මම ටිකක් උත්සාහ කරලා බලන්නම් तब पोड़ाक सरहे मदाला अंतिम सटन रख सरसी अल्ला आ यार बस अरे आ दे बकता इलावन पैसे तो नहीं मैं बिल्ला यानी आओ कह तू लोग में करके ना मुकदमे के तेर में बल्ला किया पाला बस है तू एक बस में किया ना को अभी दाने को हो मत अपने गाने अनुंगे ना वो तो यानी නවත්තපන් නවත්තපන් ඕක මොසලු තවුරුද්දට නාන්න යන්න දැන් ඔබට පිස්සෙද අහකට යන්න අහකට යන්න හත්තේ නින්නම්
ඔබතුමනි යන්නේ උන් සුදු කොට දානවද නැහැ උන් උන්ගේ තෙමිච්ච ඇඳුම් වේලනවා වගේ තමයි මං අන්දා උඹලට අලුත් අවුරුද්දට හොඳට නා ගන්න හම්බ වුණා වගේ මේ සැරේවත් පාඩමක් ඉගෙන ගත්තද දන්නේ ડોક્ટર හොඳ හිත මෙන්න මං යාළුවව ගෙනාවා දැන් අදගෙන යන්න පුළුවන් ඉතින් ડોક્ટર මාව මේ කොහාටද ගෙනියන්න හදන්නේ මනුෂ්‍යයා පරිසරයේ දූෂණය නොකළ හොඳ තැනකට ගෙනියන්න හදන්න අපි වටිනා වස්තුව ගස්කොළන් සතුන් නැති වෙනවනේ නැත්තම් ඈ අපි කැම ටිකක් කාලම ගමන පටන් ගනිමු නේද මං ડોક્ટરට කොහොම స్తుติ කරන්නද බන්දා මනුෂ්‍ය වුණාම අපි අනුන්ට උදව් කරන්න පුරුදු වෙන්න ඕනේ නිතරම චිම් චිම් නවදියත් කරන්න ඉක්මනට නවදියත් කරන්න මේ පාරත් රහස ගන්න බැරි වුණා නේ අයව හැමදාම නානවයි රෙදි හොදනවයි මේ පාර බැරි වුණේ නැහැ ડોક્ટરගේ රහස මම හොයාගත්තා සත්තු එක්ක කතා කරන රහස බොහොම සුළුයි එකක් කොහොමද අපිටත් හොරෙන් මෙන්න මේ අයක හොයාගත්තේ පාවාදී මද්ද දන්නේ ડોક્ટરගේ රහස මේකයි ඒකට ඕන හිත හොඳකමයි ආදරයයි කරුණාවයි හැම දිනාටම තේරුණාද ඕක හොයන්නද මෙච්චර කල් ගුටි කෑවේ ඕක සුළු දෙයක් නේ එහෙනම් බොස් මෙච්චර කල් හරි මෝඩකමක් නේ කරලා තියෙන්නේ දොස්තර පස්සේ එලෝලා නේද චව් චව් ඇත්ත නෑම විතරයි ડોક્ટરගේ රහස මේකයි ආදරයයි කරුණාවයි ඇත්තන් සත්තු එක්ක නෙවෙයි යක්කු එක්ක උනත් කතා කරන්න පුළුවන් වෙයි ලැස්තිද ටොමි අවුරුදු පාටියට යන්න දැන් සේරම ලෑස්ති වෙලාද ડોક્ટર මම නම් ලෑස්ති ජෝර්ජ් මං හිතන්නේ අනිත් පැය ටිකක් ඉක්මන් කරලා ලෑස්ති වුණොත් හොඳයි නවත්තනවා තමුසේ ගිලව් සින්දුව මං නාගෙන මෙන්නා ජෝර්ජ් ජෝර්ජ් ජෝ ජෝ මේ ටීම්ගේ සින්දුව අහන්න බෑ කියන්න කොහොමද සින්දුව සන්තෝෂේ ගලා ගලා යන්න කියන්න නියම එකක් 88 දෙන්නම් ඇටි හැලෙන්න මේ වසරේ මම සමාදාන වෙනවා බොස් කියන ඕන දෙයකට සූදානම් අපි සාමය රකිමු එතකොට කාටත් සැනසille ඉන්න පුළුවන් මේ නව වසරේ අපි ගත්ත මේ අදිස්ථානයට විරුද්ධව කවුරුවත් එහෙම ඉන්නවද අපි ඡන්දයක් ගමු. ඒක තමයි නියම පිළිවෙල. හොඳයි. ඒක සාධාරණයි. දැන් අපේ මේ තීරණයට කැමති අය ඉන්නව නම් සංඥාවක් දෙන්න අත් උස්සලා ඉහළට උස්සන්න කැමැත්ත දක්වන්න. කතා කරපල්ලා හරි කියපල්ලා. මු කියලා. අයමු. ඔබ අදේ පිපුණු සාම මලේ සුවඳ සදා වීදාලමු තොලකට රස කොට එලි වැට එකින් කොට හැම විට පැතුමට ජය වැට සාමිට හිතින් හිතට හදින් හදට බැඳී පැතුම් පතමු හැමදාටම යාළු වෙලා නව වසරට අසිරිපතමු නව වසරට අසිරිපතමු නව වසරට අසිරිපතමු නව වසරට අසිරිපතමු